උපරිම සෞඛ්‍ය ආරක්ෂිත පියවරයන් සමග විෂන් කියා දෙවයින පුරා ශාකා දැන් ඔබ වෙනුවෙන් විවෘතයි. සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් මේ විවිධ අපරාධ කල්ලි ඒ වගේම සංවිධානාත්මක අපරාධ කරුවන් ඒ වගේම මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් මේ කියන මේ අපරාධ කණ්ඩායම් වලට එරෙහිව සිදුවෙන මෙහෙයුම් අපි දිගටම සිදු කරගෙන යනවා විශේෂයෙන්ම පොලිස් ප්‍රතිතුමා ලබා දුන්නු විශේෂ උපදෙස් මත මේ මෙහෙයුම් අපි ආරම්භ කරලා තියෙනවා මාධ්‍ය ප්‍රකාශකතුමා කිව්වා වගේ ඒ ඒ පලාත් බාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ ඍජු අධීක්ෂණය යටතේ පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළුව ඒ වගේ විශේෂ අංශ තියෙනවා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය ඒ ඒ අංශවලත් සහාය ඇතිව මේ මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක වෙනවා ගතෝ පැය 24 තුල දත්ත කිහිපයක් මම ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී දින කිහිපයකට වරක් සතියකට වරක් හෝ දින කිහිපයකට වරක් මේ සංවිධානාත්මක අපරාධ කරුවන්ට නැත්නම් මේ අපරාධ කල්ලිවලට සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන සහ අත්අඩංගුවට ගැනීම ගැන ඔබ දැනුවත් කරන්න මේ අද උදෑසනින් අවසන් වූ පැය 24ක කාලය තුලදී මෙවැනි අපරාධ කල්ලිවලට සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් වලට සම්බන්ධ පුද්ගලයන් 8 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා ගත වූ පැය 24ක කාලය තුලදී මේ 8 දෙනාගෙන් 6ක් අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අනෙක් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ටාසය මගින් පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් 6 දෙනා පිළිබඳව විස්තර සඳහන් කරනවා නම් අද උදෑසන මතුගම පොලිස් අසමේදී සැකකරුවන් 2 දෙනෙක් අත්අඩංගුවට ගත්තා මොවුන් අපරාධ සිදු කිරීමේ අදහසින් මොවුන් සන්තකයේ තබාගෙන සිටි කඩුවක් කිනිස්සක් අත්අඩංගුවට පොලිස් භාරයට ගෙන තිබෙනවා පොලිස් විශේෂ කාර්ය බලකායට මේ සැකකරුවන් 2 දෙනා වයස අවුරුදු 29ක් හා 26ක් වයසේ පසුවන 2 දෙනෙක් ඒ වගේම ඊයේ රාත්‍රී කලින් සඳහන් කරා වගේම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් හංවැල්ල පොලිස් වසමේදී සැකකරුවන් 3 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුවා වයස අවුරුදු 22ක් 32ක් සහ 40ක් වයසේ පසුවන 6 වලුන් මොවුන් සන්තකයේ තිබී ගංජා ඒ වගේම කඩුවක් කිනිස්සක් අපරාධ සිදු කිරීමේ අදහසින් සංගවාගෙන සිටි බවට තොරතුරු ලැබුණු ව්‍යාජ පිස්තෝලයක් ඒ වගේම නීති විරෝධී මද්‍ය සාර තොගයක් අත්අඩංගුවට ගැනීමට පොලිස් භාරයට ගැනීමට විශේෂ කාර්ය බලකාය සමත් වෙලා තිබෙනවා. ඒ වගේම ඊයේ දිනයේදී රත්මලාන ප්‍රදේශයේත් අපි දන්නවා මේ අපරාධ කල්ලි කීපයක් සිටින ප්‍රදේශයක්. ඒ නිසා පොලිස් විශේෂ කාර්ය බලකායේ ප්‍රදේශය පිළිබඳවත් වැඩි අවධානයකින් කටයුතු කරනවා. රත්මලාන ප්‍රදේශයේදී තවත් වයස අවුරුදු 38ක් වූ සැකකරුවෙක් අත්අඩංගුවට ගත්තා හෙරොයින් ග්‍රෑම් 7කට අධික ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටියේදී ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් මීට අමතරව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ටාසයේ නිලධාරීන් විසින් ඊයේ දිනේදී රඹුක්කන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා සැකකරුවෙක් හා සැකකාරියක් ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් කිලෝ 1ක් සහ ග්‍රෑම් 500කට අධික කිලෝ 1ක් සහ ග්‍රෑම් 500කට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගනු ලැබුවා. මේ සැකකාරිය වයස අවුරුදු 50ක් වූ තැනැත්තියක් බලපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක් සැකකරු වයස අවුරුදු 29ක් වූ රඹුක්කන ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. මේ අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් සියලු දෙනාගෙන් කිහිප දෙනෙක් දැනටමත් ඒ අදාළ ගරු මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කරලා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. අනිත් පිරිස ගරු අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. විශේෂයෙන්ම මෙතෙන්දී සඳහන් කරන්න අවශ්‍ය වෙන්නේ පොලිස් ප්‍රතිතුමා විශේෂ උපදෙස් ලබා දීලා තිබෙනවා. මේ අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලියට සමගාමීව මේ අත්අඩංගුවට ගනු ලබන සංවිධානාත්මක අපරාධ කරුවන් ඒ වගේම අපරාධ කල්ලිවල සමාජිකයින් වගේම මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් පිළිබඳව ඒ අත්අඩංගුවට ගැනීමට අමතරව ඒ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පුළුල් විමර්ශනයක් සිදු වෙනවා. ඔවුන් ඒ වර්ධ සම්බන්ධයෙන් ගරු අධිකරණ වෙත ඉදිරිපත්
කරනවත් සමගම ඔවුන්ගේ වත්කම් සම්බන්ධයෙන් ඒ වගේම ඔවුන් සමග සම්බන්ධතා පැවැත් වූ පුද්ගලයන් සම්බන්ධයෙන් ඔවුන් සිදු කර තිබෙන අපරාධ ඔවුන් සම්බන්ධ වූ අපරාධ සම්බන්ධයෙන් ඒ වගේම ඔවුන් යම් අපරාධ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන් මේ සියලු ශේෂ්ත්‍ර සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු වෙනවා ඒ විමර්ශන ක්‍රියාවලිය කුමක්ද කියන කාරණය තමයි අපි සතියකට වරක් පමණ ඔබව දැනුවත් කරන්නට බලාපොරොත්තු වෙන්නේ ඒ විමර්ශනවලදී නීතිමය උපදෙස් සැපයීම අවශ්‍ය නම් මේ ගරු අධිකරණ ඉදිරියේ පෙනී සිටීම පොලිස් මූලස්ථානයේ තිබෙනවා පොලිස් නීති කොට්ටාෂයේ නීති අධ්‍යක්ෂ වශයෙන් මම සහාය නීති කොට්ටාෂයේ ඉන්න නීතිඥවරු ඒ සඳහා සම්බන්ධ වෙනවා මේ තමයි මේ ක්‍රියාවලිය ඔබට යම් ප්‍රශ්නයක් අහන්න පුළුවන් අපි දැනට මෙහෙයුම් වැඩි කරලා තියෙන එකයි මම මේ සඳහන් කළේ මීට අමතරව ඔබට වරින් වර මාධ්‍ය කොට්ටාෂයේ මගින් ඒ අත්අඩංගුවට ගෙනෙන්නේ ගතෝ පැය 24 තුල මේ ප්‍රමාණය අපි මේ ඊයේ මේ මේ මේක අප්ඩේට් කරමින් ඉදිරියට සතියකට වරක් පමණ ඔබව දැනුවත් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ ඉන්න අපරාධකරුවනුත් මේ මෙහෙයුම් වලට බිය වෙලා ඔවුනුත් පලා යන්න උත්සාහ කරන තත්ත්වයක් තියෙන එහෙම පලා යන්න දෙන්නේ නැහැ ඒ නිසා විදේශගත වෙලා ඉන්න ඉත අතලොස්සක් ඔවුන් පිළිබඳව අවශ්‍ය බුද්ධි අංශ වලින් ඒ පරීක්ෂා කිරීම ඒ මොනිටර් කිරීම සිදු වෙනවා මම හිතන්නේ ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා ළඟනේ මේ අපරාධ සංවිධානාත්මක අපරාධ ගැන සිදුවනේ නෛතික ක්‍රියාවලිය අවසන් නම් මම මාධ්‍ය ප්‍රකාශකතුමාට ආරාධනා කරනවා පසුගිය කාලය තුළ රට තුළ අපරාධ රැල්ලක් නිර්මාණය වුණාද කියන කාරණය සම්බන්ධව විවිධ මතවාදයන් කතාබහට ලක් වුණා ඒ වගේම මේ සම්බන්ධව අධිකරු ජනාධිපතිතුමා විසින් කාර්යසාධක බලකායක් පිහිටුවලා ඒ කාර්යසාධක බලකාය හරහා යම් යම් ක්‍රමවේදයක් ස්ථාපනය කළා මේට ප්‍රතිචාර දැක්වීම අධීක්ෂණය කිරීම සඳහා සහ ඒ ආයතන සම්බන්ධීකරණය කිරීම සඳහා මේ මීට අදාළව පොලිස්පතිතුමා විසින් ශ්‍රී ලංකා පොලිසියේ කාර්යභාරය ඉතාමත්ම කාර්යක්ෂම සහ අනලස්ව ඉටු කිරීම සඳහා නායකත්වය අරගෙන විශේෂ කාර්ය බලකායේ සහාය ඇතිව මෙම අපරාධ කල්ලි වලට එරෙහිව විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරලා තියෙනවා බස්නාහිර පළාතේ තුළ මේ මෙහෙයුම අධීක්ෂණය කරනු ලබනවා බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝ මහතා විසින් ඒ වගේම විශේෂ කාර්ය බලකායේ මේ මෙහෙයුමට නායකත්වය දෙන්නේ හේ අනදෙන්නදාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා විසින් පසුගිය දින කීපය තුළ හැකියාව ලැබුණා විශේෂ කාර්ය බලකායට මෙම අපරාධ කල්ලියෝට සම්බන්ධ සමාජිකාවන් ගණනාවක් අත්අඩංගුවට ගන්න ඒ වගේම නඩු භාණ්ඩ ගණනාවක් අත්අඩංගුවට ගත්තා විශේෂයෙන්ම අවි ආයුධ මත්ද්‍රව්‍ය ආදිය ඊයේ දිනේ ඇතුළත පමණක් හංවැල්ල ප්‍රදේශයෙන් සැක්කරුවන් 30 දෙනෙකු අත්අඩංගුවට අරගෙන තිබෙනවා මත්ද්‍රව්‍ය අවි ආයුධ ඇතුළු ආයුධ ගණනාවක් එක්ක ඒ වගේම මතුගම ප්‍රදේශයේදී තව සැක්කරුවන් 2 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා ගල්කිස්ස ප්‍රදේශයේ තව එක් සැක්කරුවෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා විශේෂ කාර්ය බලකාය විසින් මේ අපරාධ කල්ලියෝට සම්බන්ධව කටයුතු කරපු ඒ වගේම සංවිධානාත්මක අපරාධ කොට්ටාෂය විසින් හෙරොයින් කිලෝ 1.5කට අධික ප්‍රමාණයකුත් එක්ක සැක්කරුවන් 2 දෙනෙක් සහ අවි ආයුධ කීපයක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා මේ අපරාධ ජාලයට සම්බන්ධ සැක්කරුවන් මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වගෙන යනවා ඔවුන්ට එරෙහිව ඒ පොලිස් ස්ථාන මගින් මේ විමර්ශන කටයුතු සිදු කරනවා සම්පූර්ණ මේ විමර්ශන කටයුතු අධීක්ෂණය කරන්නේ අධ්‍යක්ෂ නීති විසින් මෙම අපරාධ මර්ධන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග නෛතික ක්‍රියාමාර්ග සහ ඉදිරියේදී බලාපොරොත්තු වෙන අධිකරණ ක්‍රියාමාර්ග සහ මේ සැකකරුවන්ට එරෙහිව දෙන චෝදනා මොනවද කියන කාරණා සම්බන්ධයෙන් කරුණ ඉදිරිපත් කරනවා අධ්‍යක්ෂ නීති ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා විසින්. ඔව් කරුණා අම්මාන් මහත්මයා ප්‍රකාශයක් කරලා තියෙනවා බවට වාර්තා වෙලා තියෙනවා. ඒ අනුව පොලිස්පතිතුමා විසින් උපදෙස් දීලා තියෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට
ඒ විවාදාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න කියලා ඒ අනුව ඒ මහතාව කැඳවලා තියෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අපි බලාපොරොත්තු වෙනවා ඒ මහත්මයා නීතියට ගරු කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉදිරියේ පෙනී සිටී කියලා ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඊට අදාළ විමර්ශන කටයුතු තවදුරටත් ඉදිරියට කරන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරනවා නැහැ තාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් වෙලා නැහැ නීති විරෝධී මද්‍යසාර සම්බන්ධයෙන් දැන් ඔය පසුගිය මාර්තු අප්‍රේල් මැයි මාසවලදී අපි වැටලීම් වැඩි කරා වැටලීම්කද ප්‍රදේශවල සියලු දෙනා ගෙවල්වල ඉන්නද්දී ඒ ප්‍රදේශවල සාමය ආරක්ෂා කිරීම අපිට බාරයි. අපි ඒ නිසා වැටලීම් විශාල වශයෙන් වැඩි කරා. නමුත් ඒ දත්ත මේම අවස්ථාවේ නැහැ. ඔව් ඒ සම්බන්ධයෙන් අපි වැටලීම් කළා ඇඳුරු නීතිය තිබුණු කාලයේ කියන්නේ රට සම්පූර්ණයෙන්ම විවෘත කරන්න කලින් කාලය තුළදී ඒ මාස දෙකහමාරක කාලය තුළදී අපි නීති විරෝධී මත්පැන් ලීටර් ලක්ෂයකට අධික ප්‍රමාණයක් අපි අත්අඩංගුවට ගත්තා. ඒ වගේම ගෝඩා ලීටර් ලක්ෂ 13කට අධික ප්‍රමාණයක් අපි අත්අඩංගුවට ගත්තා. ඒ වගේම සැක්කරුවන් 42000ක් පමණ අත්අඩංගුවට අරගෙන තියෙනවා නීති විරෝධී මත්පැන් සම්බන්ධයෙන්. මද්‍රව්‍ය සම්බන්ධයෙන් සැක්කරුවන් 5000කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට අරන් තියෙනවා. අනෙකුත් වැරදි සම්බන්ධයෙන් අපි සැක්කරුවන් 4500කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට අරන් තියෙනවා. ඒ කාලය තුලදී විශේෂයෙන්ම දැව ප්‍රවාහණය ආදී අනවසර ද්‍රව්‍ය ප්‍රවාහණය කරමින් සිටියේදී ඇඳිරි නීති කාලය තුලදී දැනට ඔහු සම්බන්ධව නීතිපති දෙපාර්තමේන්තුව විසින් ගරු අධිකරණයට වාර්තා කරලා තියෙනවා. ඒ අනුව තවදුරටත් ඒ නම් වෙනස් කිරීම සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දැනට උපදෙස් විමසමින් කටයුතු කරමින් සිටිනවා. ඒ උපදෙස් ලැබුණට පසුව තමයි ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව තියෙන්නේ. පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් දැනට විමර්ශන කරනවා. ඒ විමර්ශන දැනට අවසන් අධීරයේ තියෙන්නේ. නමුත් මේ විමර්ශන අවසන් වුණාට පස්සෙත් නැවත නීතිපති දෙපාර්තමේන්තුවේ ඉතා ගැඹුරු කාර්යභාරයක් තියෙනවා. මේක ඉතා බරපතල විමර්ශනයක් පිටු දහස් ගණනක ලියවිලි නීතිපති දෙපාර්තමේන්තුවට පරිශීලනය කරන්න තියෙනවා. ඉතින් මේ තත්ත්වෙත් එක්ක නිශ්චිත දිනයක් කියන්න බෑ නඩු පැවරිය හැකි කාල සීමාවක්. නමුත් මේ කටයුතු ඉතා කඩිනමින් අවසන් කිරීමට අවශ්‍ය පියවර අරගෙන තියෙනවා. ඒ සම්බන්ධයෙන් විශේෂ ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. හැකි තාක් ඉක්මනට මේ විමර්ශන අවසන් කළා ඒ නඩු පැවරීම් කටයුතු සිද්ධ කිරීම සඳහා. ඔහුගේ මරණ පරීක්ෂණය අද අධිකරණයේ මේ වෙන විටත් පැවැත්වෙමින් තියෙනවා. ඒ සම්බන්ධයෙන් පොලිසිය මේ වෙනකොට හොයාගෙන තියෙන සාක්ෂි අධිකරණයට අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම අපි අධිකරණ නියෝග කීපයක් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා අද දිනෙදිත්. ඒ කටයුතු දැනටත් අධිකරණයේ පැවැත්වෙමින් තියෙනවා.